ආයුබෝවන් දුවේ පුතේ ඔන්න අද දවසේදී අපි අපේ සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල විෂය හදාරන දරුවන්ට වැදගත් වෙන පාඩමකට අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ අද මම මෙම පාඩමේ තේමා වශයෙන් තෝරාගත්තේ මුනි සිරිපා සිමිමින්නේ කියන පද්‍ය නිර්මාණයේ පද්‍ය රසාස්වාදය එහෙම නැත්නම් මෙම පාඩම සම්පූර්ණයෙන් මම පැහැදිලි කරනවා මෙන්න මේ ඉදිරිපත් කිරීම තුල හොඳයි අපි මුලින්ම බලමු මෙම නිර්මාණය. ඒ කියන්නේ ඊටාම වටිනා පද්‍ය නිර්මාණයක් අපි දන්නවා මේ මුනිසිරිප්පා සිවිමින්නේ කියන පද්‍ය පන්තිය. මෙම පද්‍ය පන්තිය නිර්මාණය කරලා තියෙන්නේ මේ රචනා කරලා තියෙන්නේ ටිබෙට් ජාතිකයේ එස් මහින්ද හිමියන්. අපේ කතු හිමියන් ගැන එහෙම නැත්නම් එස් මහින්ද හිමියන් ගැන සඳහන් කරනකොට එස් මහින්ද හිමියන් කියන්නේ විදේශිකයි. විදේශික හිමි නමක් වුණාට අපේ රට ගැන අප්‍රමාණ අනුපමේය ජාතිකාභිමානයක් ජාතිකානුරාගයක් ඇති කරගත්තු හිමි නමක්. හොඳයි අපි දන්නවා දැන් අපේ මේ හිමි නම මොන යුගයට අයත් වන්නේ. දැන් ඒ යුගය ගැන බැලුවොත් කොළඹ යුගයේ හිමි නම. එතකොට නූතන සාහිත්‍යයට මෙන්න මේ කොළඹ යුගය බොහෝ සෙයින් වැදගත් වෙලා තියෙනවා. කොළඹ යුගය පුතේ ප්‍රධාන වශයෙන් කවි පරපුර මේ කොළඹ යුගයේ කවි නිර්මාණය කරපු කවීන් ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට වර්ග කරනවා. එක කවි පරපුරක් තමයි කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර. ඊළඟ කවි පරපුර තමයි කොළඹ යුගයේ තරුණ කවි පරපුර. ඊට පස්සේ හෙළහවුලේ කවීන් හිටියා, නිසදැස් කවීන් හිටියා. දැන් මේ අපි අද දවසේදී ඉගෙන ගන්න අපේ එස් මහින්ද හාමුදුරුව අයත් වන්නේ පුතේ මෙන්න මේ කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරට. ඒ කියන්නේ කොළඹ යුගයේ පළමු කවි පරපුර. මේ කොළඹ යුගයේ මේ කවි පරපුරේ තව සමකාලීන කවීන් හිටියා. එම කවීන් තුන්දෙනෙක් මම මෙහිදී සඳහන් කරන්නම්. ආනන්ද රාජකරුණ කවියා, ඒ වගේම පියදාස සිරිසේන වගේම ජී එච් පෙරේරා කියන කවීන් අපිට මෙහිදී සඳහන් කරන්න පුළුවන්. දැන් අපි මේ එස් මහින්ද හාමුදුරුව ගැන සඳහන් කරනකොට මේ එස් මහින්ද හාමුදුරුව පුතේ ටිබෙට් රටෙහි සිකීම් කියන දේශයේ තමයි උපත ලබලා තියෙන්නේ. එතකොට ටිබෙට් රටෙහි සිකීම් කියන දේශයේ උපත ලබපු මෙන්න මේ එස් මහින්ද හාමුදුරුවන්ගේ මුල් නම තමයි තෂි. තෂි කියන නම නම්යගල් කියන පෙළපතර තමයි උන්වහන්සේ අයිති වෙලා හිටියේ. එතකොට එස් කේ තෂි නම්යගල් කියලා උන්වහන්සේ මුල් කාලයේදී හඳුනා ගත්තා. ඊට පස්සේ වයස අවුරුදු 12ක් වෙනකොට මෙන්න මේ තෂි නම්ගල් කියන කුඩා දරුවා, මෙන්න මේ තෂි නම්ගල් කියන දරුවා තමන්ගේ සොහොයුරත් එක්ක ලංකාවට පැමිණ තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ තෂි නම්ගල් කියන කුඩා දරුවා කොහොමද ලංකාවට පැමිණේ කියලා බලනකොට එයාගේ සොහොයුරා වෙච්ච එස් ජී පුණ්‍යජි හිමියන් සහ ජර්මන් ජාතික ඥානාතිලෝක හිමියන් සමග තමයි මෙන්න මේ කුඩා තෂි කියන දරුවා ලංකාවට පැමිණලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මුලින්ම දැන් මේ ඒක ඉතාම පැහැදිලිව කොහොමද ලංකාවට ඇවිල්ලා කොහොමද නතර වුණේ ලංකාවේ පරිසරය කොහොමද මෙන්න මේ තෂිනම්ග කියන දරුවගේ සිතට ලංකාව පිළිබඳ දැනුණු හැඟීම මේ හැමදේම බොහොම පැහැදිලිව ඉතාම ලස්සනට අපේ මේ පොතේ සඳහන් කරලා තියෙනවා. දැන් මම ඒ ටික සඳහන් කරන්නේ නැහැ. එතකොට ලංකාවට ආවට පස්සේ මෙනේ තෂිනම්ග කියන දරුව දැක්කලු මේ ලංකාව එතකොට පුතේ අපි යටත් වෙලා තිබ්බේ අධිරාජ්‍යවාදීන්ට. එතකොට අපි අධිරාජ්‍යවාදීන් යටත් වෙලා තියෙනකොට එතකොට ඊට පස්සේ මෙන්න මේ තෂිනම්ග කියන දරුව ලංකාවේ මහාන වෙලා තියෙනවා එස් මහින්ද හිමියන් ලෙස. ඊට පස්සේ අපි එස් මහින්ද හාමුදුරුව ගැන කතා කරනකොට එස් මහින්ද හාමුදුරුව දැක්කලු මෙන්න මේ ලංකාව එතකොට අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා තිබුණේ. මේ එතකොට අපි අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තු වලට තැලී පෙලී ජීවත් වෙච්ච ජාතියක්. එතකොට උන්වහන්සේ දැකලා තියෙනවා ලංකාව බියගුළු දීන ජාතියක් වශයෙන්. එතකොට අපි මෙන්න මේ අපේ මේ බියගුළු ජාතිය නිදාසිටින ජාතිය අවදි කිරීමට තමයි මුන්වහන්සේ පද්‍ය නිර්මාණ බිහි කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ පද්‍ය පන්ති නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ මුන්වහන්සේ ප්‍රධාන තේමාවල් තුනක් ඔස්සේ ගීත නිර්මාණ බිහි කරලා තියෙනවා. ඒ තුන ගැන මම සඳහන් කරනකොට එකක් තමයි පුතේ ළමයින් සඳහා රචිත කවි. ළමයින් සඳහා රචනා කරලා තියෙනවා. ඒව තමයි පුතේ
කවුමින කවුමුතු ළමා කවු කලඹ ඊට පස්සේ දේශානුරාගය එහෙම නැත්නම් දේශාභිමානය ගැන කවි රචනා කරලා තියෙනවා. එතකොට ඒවට අපි නිදර්ශන ගන්න පුළුවන් ජාතික තොටිල්ල, ලංකා මාතා, නිදහස් දැහැන වගේ පද්‍ය නිර්මාණ. ඒ වගේම බුද්ධාභි වන්දනා කවිත් රචනා කරලා තියෙනවා. බුදු දහම පිළිබඳවත් උන්වහන්සේ කවි රචනා කරලා තියෙනවා. දැන් ඊට පස්සේ ඔන්න අපි දැන් අධිගෙන ගන්නේ උන්වහන්සේ මොනවද මේ අපේ දේශාභිමානය, අපේ දේශයේ දින අභිමානය රැකගන්න නිදාසින්න ජාතිය අවදි කරන්න උන්වහන්සේ රචනා කර පද්‍ය නිර්මාණයක් පිළිබඳව. එතකොට 1815 දී අපි යටත් වුණාම මිනිසුන්ට දැනුණා අපේ නිදහසේ අගය, අපි නිදහස් නැහැනේ, අපි යටත් වෙලානේ ඉන්නේ. එතකොට නිදහසේ අගය ගැන උන්වහන්සේට දැනිලා තියෙනවා. එතකොට ශ්‍රී ලාංකිකයාට කවියෙන් උන්වහන්සේ කතා කරලා තියෙනවා, කවියෙන් ආමන්ත්‍රණය කරලා තියෙනවා. කවිය අවියක් කොටගෙන උන්වහන්සේ කොහොමද ක්‍රියා කළේ කියලා මෙන්න මේ පද්‍ය පන්තිය තුළින් අපට එය මනා ලෙස වැටහෙනවා. දැන් ඉතාම ලස්සනට පුතේ මෙන්න මේ අපේ පෙළ පොතේ තියෙනවා උන්වහන්සේට මේ ජාතික තොටිල්ල හෙවත් දරුණැල්ලවිල කියන පද්‍ය නිර්මාණය බිහි කරන්න මුල් බීජය වෙලා තියෙන්නේ කොතනද? උන්වහන්සේ මේ පද්‍ය නිර්මාණය බිහි කරන්න මං පාදාගෙන තියෙන කොතනද කියන එක ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. මං දැන් එය සවිස්තරාත්මකව කියන්නේ නැහැ. දවසක් මහින්ද හාමුදුරුවෝ තවත් පිරිසක් එක්ක එක්තරා විල්ලායකට ගිහිල්ලා එතකොට ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය දැකලා ඊට පස්සේ විල මැද තියෙන කමතෙහි පොල්ලතු පැලක නතර වෙලා එහි රෑ පහන් කරනකොට උන්වහන්සේගේ සිතර නැගිට සිතුවිලි තමයි මෙන්න මේ දරුණැලවිල් හෙවත් ජාතික තොටිල්ල කියන පද්‍ය නිර්මාණය තුළ අඩංගු වෙලා තියෙන්නේ. දැන් අපි අපේ පද්‍ය පන්තියට අවධානය යොමු කරමු. දැන් මුලින්ම මම මෙහි කියනවා හරිම සරල භාෂාවක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. භාෂාව ඉතාම සරලයි. ඒ වගේම පද සිව්පද ආකෘතිය. ඒ වගේම තමයි පුතේ සෑම පද්‍යකම පාදාන්තයේ එලිවැට එහෙම නැත්නම් එලිසමය ඉතාම අලංකාර ලෙස ආරක්ෂා කරලා තියෙනවා. සරල සුගම සුකනම්ය භාෂා විලාසයකින් රචනා වෙලා තියෙනවා අපේ එස් මහින්ද හාමුදුරුවන්ගේ මෙන්න මේ පද්‍ය නිර්මාණය. හරි, අපි දැන් පද්‍ය පන්තියට එමු. මුනි සිරිපා සිමි මින්නේ සම නොලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. ඔන්න දැන් මේ පද හතර අරගෙන බැලුව මේක හරිම ලයන්විතව හොඳට ගායනා කරන්න පුළුවන්. මේක පුතේ සුගායනීය විරිතක් ඇසුරෙන් තමයි උන්වහන්සේ රචනා කරලා තියෙන්නේ. දැන් මේකේ මාත්‍රා බැලුවොත් මෙම සම්පූර්ණ පද්‍ය පන්තියේම පුතේ මාත්‍රා 12යි. ඕනම් පද්‍යයක් අරන් බලන්න ඒ පද්‍ය මාත්‍රා 12කින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඒක නිසාම මෙන්න මේ පද්‍ය නිර්මාණය රසවත් ගීත වෙලා තියෙනවා. මේ පද්‍ය පන්තියට වසන්ත විරිත තමයි උන්වහන්සේ ඇසුරු කරගෙන තියෙන්නේ. දැන් මෙහිදී කියනවනේ මුනි සිරිපා සිඹිමින්නේ. ප්‍රථමයෙන් පුතේ ආගමික හැඟීමක් තමයි ඇති කරන්නේ. මුනි සිරිපා සිඹිමින්නේ සම නොලගිවි පෙදසින්නේ මුනි සිරිපා සිඹගෙන එන මද සුළඟ පුතුට නිදන්නට කරන ආරාධනාවකින් තමයි උන්වහන්සේ පද්‍ය නිර්මාණයට ප්‍රවේශ වන්නේ. ඒ වගේම කියනවා මද සුළඟයි මේ එන්නේ. මේ එන්නේ පුතේ චන්ද්‍රමාරුතයක්වත් සැඩ සුළඟක්වත් නෙමේ, බොහොම මන්දමාරුත් මාරුතයක්. හරිම සැනසීමෙන් නිදාගන්න පුළුවන් මද සුළඟක් හමාගෙන එන්නේ. මගේ පුතා නිදියන්නේ මේ සමස්තයක් වශයෙන් ලංකාවේ ඉන්න සියලුම දරුවන්ට ආමන්ත්‍රණය කළ උන්වහන්සේ කියන්නේ සතහමන සුළඟ බුදුන්ගේ ශ්‍රීපාද පත්මය සිඹගෙන එන සුළඟ. මේ සුළඟ එන්නේ සමනොල ගිරි පර්වතයේ. අන්න එහෙම එන මේ සුළඟේ මුසු වෙලා තියෙන්නේ ආගමික හැඟීමක්. එතකොට එය විඳගෙන දරුවන්ට නිදියන්නට කරන ආරාධනාවක් තමයි පළමු පද්‍ය තුළින් මුසු වෙලා තියෙන්නේ. අපි දෙවැනි පන්තියට අවධානය යොමු කළොත් මෙන්න බයන පුතේ දෙවැනි කවිය නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ. ඔන්න දෙවැනි පද්‍යයේ තියෙනවා පුතේ රූපක භාවිතා කරලා තියෙනවා. දැන් නිදහස මහ මුහුද වගේ කිව්වොත් ඔන්න උපමාවක්.
මෙන් සේ වැනි විනා විලස පරිද්දෙන් ලෙස එව්වගේ නිපාත යොදාගත්තොත් එහෙම පුතේ අපට කියන්න පුළුවන් ඒව උපමා කියලා. නමුත් මෙහිදී අපේ කවිය කියන්නේ නිදහස මහ මුහුදක් වේ. නිදහස මහ මුහුද වගේ කියන්නේ නිදහස කෙලින්ම කියනවා. නිදහස කියන්නේ මහ මුහුද තමයි. නිදහස අපි අපේ රට දැන් යටත් වෙන අපි ඉන්නේ අපි නිදහස් කරගත්තොත් ඒක මහා සාගරය වගේ කියලා කියනවා. එහි උල්පත පුත නුඹ වේ කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? නැති වූ නිදහසේ තියෙන වටිනාකම ගැන තමයි කියන්නේ. මේ මුහුදේ තියෙන වතුර අපමණයි. එතකොට මේ මුහුදට දියවර සපේන උල්පත තමයි පුංචි පුතා. අන්න ඒ ආකාරය තමයි කවියක් කවි නෙතට කොහොමද මේ නිදහස දැකලා තියෙන්නේ. දැන් මෙහිදී කවිය කියනවා ඒ බව සිහි කොට මෙලොවේ යුතුකම ඉටු කළ යුතුවේ. මේ නිදහස ලබල දෙන්න ඕන. ඒ බව හොඳින් සිහියේ තියාගෙන තම යුතුකම ඉටු කරන්න කියන ඉල්ලීම තමයි කවියා මෙහිදී කරලා තියෙන්නේ. දරුවන් මේ රටේ ජීවනාලය කියලා කවිය මෙහිදී සඳහන් කරලා තියෙනවා. එහි උල්පත පුත නුඹ වේ කියලා අදහස් කරලා තියෙන එක තමයි. එතකොට පුතේ මෙහිදී රූපක යොදාගෙන තියෙනවා අර්ථ රසය මෙන්ම ශබ්ද රසයක් මෙන් පද්‍ය පන්තියේ මුස් වෙලා තියෙන මෙන්න මේ රූපක යොදා ගැනීම තුලින්. අපි දැන් ඊළඟ කවියට එමු. ජාතික රණ දෙරණ මතේ රණ දෙරණ ඒ කියන්නේ පුතේ යුද්ධ පිටිය ගැටි වැටි මල මොහොතේ ගැටි වැටි අන්න අනුප්‍රාසය යොදාගෙන තියෙනවා. මේ ශබ්ද රසය තිර කරන තමයි පුතේ මෙන්න මේ අනුප්‍රාසය යොදාගෙන තියෙන්නේ. සුන්දර සුරඹුන්ගේ අතේ නැළවෙන බව සිතනු පුතේ. මේ යුද්ධ පිටියේදී අපේ රට අපේ ජාතිය බේරගන්න අපි යුද්ධ පිටියේදී යුද්ධ වැදුණා. හදිසියවක්වත් අපි යුද්ධ වැදිලා අපි මිය ගියොත් අපිට දුක් වෙන දෙයක් නැහැලු. මේ දරුවට කියනවා ඉතාම සුන්දර සුරමුන් කියන්නේ සුරංගනාවන්. සුරංගනාවන්ගේ දෑතෙහි අපි නැළවෙනවයි කියලා සිතන්න පුළුවන්ලු. නැළවෙන බව සිතනු පුතේ කියලා මේ පුතාට ඔන්න අපේ කතු හිමියන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඊළඟ කවියට එමු. කරදර දහසක් හමු වී ඉන්ටකිනම් සිනහවෙවි. ඔහු මෙලොවට පහළ දෙවි රජකැයි සලකනු මැනවි. ඔන්න මෙහිදී ධනාත්මක චින්තනයක් දරුවන් ලබල දෙනවා. කොච්චර කරදර තමන්ගේ ජීවිතයට ආවත් ඉන්ටකිනම් ඔන්න බලන්න ගැමි වහර කවය යොදාගත්තු ගැමි වහර කොච්චර කරදර බාධක තමන්ගේ ජීවිතයට ආවත් හිනා වෙවි ඉන්නලු. හැමදෑම හිනා වෙවි ඉන්නලු. බාධක නැති ජීවිතය හරිම නීරසයි. අන්න ඒක නිසා කොච්චර බාධක ආවත් සිනහවෙන් ඒ බාධක වලට මුහුණ දෙන්න කටයුතු කරන්න කියන ආමන්ත්‍රණය තමයි මෙහිදී කවිය කරලා තියෙන්නේ. දැන් මෙහිදී එක පැත්තකින් බැලුවොත් පුතේ අටලෝ දහමත් සිහිපත් කරනවා. හරිනේ. දැන් මෙහිදී තවත් එක ආකාරයකට අටලෝ දහම පිළිබඳව ජම් පණිවිඩයක් සිහි ගන්වනවා. හරි. අපි දැන් ඊළඟ කවියට යමු. තමන් ලැබූ දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් උඹෙන් පුතේ මෙලවට කිසි පලක් නැතේ. මෙලව ඉපදුනානා තම රට දැය සමයට වැඩ කරන්න ඕනි. තමන්ගේ ජීවිතයෙන් කොටසක් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න වගේම රට ආගම ජාතිය ගැන හිතන්න ඕනේ කියන පණිවිඩය තමයි මෙහිදී කවිය දෙන්නේ. පරාදීන ගතියෙන් සිටින ජාතිය අවදි කරන්න කවියා විටින් විට මෙම් පද්‍ය නිර්මාණය තුළින් උත්සාහ දරලා තියෙන ආකාරය අපට මනාසේ පෙනී යනම. හරි. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. ඔන්න බලන පුතේ තවත් තැනක රූපකාර්ථ යොදාගෙන තියෙනවා. රූපකාර්ථවත් භාෂාව. ජාතිය රන් විමනක් වේ කාව්‍යාලංකාරයක්. දැන් මෙහි කියන්නේ අපේ මේ ජාතිය රත්තරම් විමානය. ආගම මිනි පහනක් වේ මේ රත්තරම් විමානේ තියෙන මිනි පහන තමයිලු අපේ ආගම. එය රැකගන්නට මෙලොවේ අපි ජීවිතයට මුහුණ දෙන විදිය තමයි මෙහිදී කවිය කියලා තියෙන්නේ. මේ ආගම ජාතිය කියන ඉම රත්තරම් විමානයේ තියෙන මැණික් පහන කියන අපේ ආගම රැකගන්නට
පුතා සමත් වෙන්න කියන පණිවිඩය තමයි මෙන්න මේ තොටිල්ලේ නිදා සිටින කුඩා දරුවට අපේ කතු හිමියන් ලබා දීලා තියෙන්නේ. ජාතිය නැමැති රත්තරන් විමානයෙන් ආලෝකමත් වෙන ආගම නැමැති මිනි පහන ආරක්ෂා කරගත යුතුයි කියන පණිවිඩය ලබා දීලා තියෙනවා. දැන් මෙහිදී ව්‍යංගාර්ථයක් මතුවෙනවා. මිත්‍යාව දුරු කරන විද්‍යාවේ පහන තමයි ආගම කියන්නේ. අන්න එහෙමත් අපට මෙහිදී ව්‍යංගාර්ථවත් කරගන්න පුළුවන්. ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණොත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. මෙන්න මෙහිදී කවිය කියන්නේ කොච්චර තමන්ට නින්දා අපහස ලැබුණා තමන් තමන්ගෙන් රටට වෙන්න ඕන යුතුකම ඉටු කළා නම් අපිට කොච්චර නින්දා අපහස ලැබුණත් ඒ ගැන සිතා දුක් වෙන්න ඕනේ. අපි යන්නේ නින්දා අපහාස අභියෝගයක් ලෙස සිතා ඉවසාගෙන තම යුතුකම පමණක් ඉටු කරන්න කියන පණිවිඩය මෙන්න මේ කවි පන්තිය තුලින් අපේ කවියා විෂද කරලා තියෙනවා. හොඳයි. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම්. මෙන්න දැන් මෙහිදී කවිය කියන හැමෝටම නැතිබරිකම් පොදුයි. හැමෝටම තියෙන පොදු දෙයක් තියෙනවා. මිනිස්සු කියන්නේ විෂම ජාතිය. ඒ විෂම මිනිස්සුන්ට පොදු එක දෙයක් දෙනවා. ඒ කියන්නේ පුතේ නැතිබරිකම්. හැමෝටම නැතිබරිකම් තියෙනවා. ඒ නැතිබරිකම් කොච්චර තිබුණා ඒ දේවල් මැඩගෙන ඒ දේවල් කොහොම හරි ඉවසා දරාගෙන තමන් හිමිදේ තමන්ට කළ යුතු දේ තමන්ගේ රටට වෙන්න ඕන දේ හරියට කරනවා නම් අන්න ඒක තමයි සුරුවිරුකම කියලා තමයි අපේ කවියා මෙහිදී ප්‍රකාශ කරලා තියෙන්නේ. මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුණත් මිතුරු වයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණය මහත්. මෙන්න බලන මෙහිදී කවිය දීලා තියෙන පණිවිඩය මිතුරුකමින් පෙරට එතොත් මිතුරු විලාශයකින් එනවනම් දූවිල්ලක් එක්ක හරි ඔයා මිතුරු වෙන්නලු. පුතේ නුඹ දූවිල්ලක් එක්ක හරි මිතුරු වෙන්නලු. ඒ කියන්නේ පුතේ අපි දූවිලි කියන දේ ගණන් ගන්නෙ නැහැ. එය වටින්නේ නැහැ. එහෙම හිතන්න එපාලු. අයහපත් පුද්ගලයෙක් තුල උනත් යහපත් ගති තියෙනමලු. අන්න ඒක නිසා අපි සතුරන් ඇති කරගත යුතු නැහැ. මොකද අපි මේ අපේ රටේ තියෙන නිදහස ලබා ගන්න යන ගමන. ඒක නිසා අපේ රටේ නැති වෙච්ච නිදහස අපි මේ ලබා ගන්න යන්නේ. අන්න ඒක නිසා අපේ දූවිල්ලක් එක්ක උනත් මිතුරු වෙන්න ඕනිලු. අපේ මේ යන ගමනේදී අපි සතුරන් ඇති කරගත යුතු නැහැ. දූවිල්ලක් එක්ක හරි අපි මිතුරු වෙලා අපි මේ ලෝකයෙන් අපේ රට බබලවන්න ඕනේ කියන පණිවිඩය තමයි මෙහිදී කවිය ලබලා දීලා තියෙන්නේ. ඔන්න දැන් අපිට තියෙන අවසාන පද්‍ය. සිනිඳු මොලොක් බව මලෙහි පිරිසිඳු බව පිනි බිඳෙහි එක් වීම පුතුගෙලෙහි අරක් ගනි හැම දිනෙහි. මෙන්න මෙහිදී කවිය කියලා තියෙනවා මල් පෙත්තක් වගේ සිනිඳු වෙන්න ඕනලු, මෘදු වෙන්න ඕනිලු, නම්‍යශීලී වෙන්න ඕනිලු. මල් පෙති කොහොමද සිනිඳුයි හරිම මෘදුයි අන්න ඒ වගේ වෙන්න ඕන. පිනි බිඳුවක් වගේ පිරිසිදු වෙන්න ඕන, පිරිසිදු සිතක් තියෙන්න ඕන. දැන් මෙහිදී කවිය කියලා තියෙන තමන්ගේ පුතාට මුළු ජාතියෙම සිටින දරුවන්ට කරන ආමන්ත්‍රණය මගේ පුතේ කියලා මෙහිදී කවිය සිදු කරලා තියෙන්නේ. හැම දිනකම පුතාගේ සිතෙහි හොඳ දේවල් තියෙන්න ඕනේ කියන පණිවිඩය තමයි මෙහිදී කවිය ලබලා දෙන්නේ. මල් පෙත්තක් වගේ සිනිඳු වෙන්න පුතේ, මෘදු වෙන්න, නම්‍යශීලී වෙන්න, පිඩිබිඳුවක් වගේ මල් පෙත්තක් වගේ වෙලා මේ ලෝකයේ දිනන්න ජය ගන්න කියන එකයි කවිය මෙහිදී ලබලා දීලා තියෙන පණිවිඩය වෙන්නේ. හොඳයි පුතේ, අපි දැන් මෙහිදී පද්‍යපන්තියේ පද්‍ය සියල්ලටම අවධානය යොමු කරලා එම් පද්‍යවල තියෙන තේරුම අපි සාකච්ඡා කළා. දැන් අපි දන්නා මෙම් පද්‍ය පන්තියේ තියෙනවා රූපක තියෙනවා, ව්‍යංගාර්ථ තියෙනවා, ඒ වගේම තමයි සරල භාෂාව, ගැමි වහර, සුගම භාෂාව, ඒ වගේම තමයි මාත්‍රා 16කින් යුතු තමයි රචනා කරලා තියෙන්නේ. වසන්ත විරිත තමයි අපේ කවිය අනුගමනය කරලා තියෙන්නේ. හරිම සුගායනීය විරිතක් ඇසුරු කරගෙන තමයි මෙන්න මේ පද්‍ය නිර්මාණය බිහි කරලා තියෙන්නේ. හොඳයි. දැන් මං හිතනවා මේ ඔබට විභාගයේදී ප්‍රශ්නයක් ආවොත් මෙම ඉදිරිපත් කිරීම බොහෝ සෙයින් උපකාර වෙයි කියලා ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට. හොඳයි, නැවතත් මෙවැනි ඉදිරිපත් කිරීමකින් ඔබ හමු වෙනතෙක් ඔබ සැමට ආයුබෝවන්.